ධාන්‍යාල සහෝදරයා අපට කියන්න ඔබේ ඒ අම්මා කුවේට් රටේ නේද වැඩ කෙරුවේ මොකද්ද ඇයට සිද්ධ වුනේ කියන්න අයියෝ මේ මම අපේ අම්මා එන්නේ විදිය 26 තමා එහෙන් එන්න තිබේ ෆ්ලයිට් එකේ 10යි 20ට ඔව් කියන්න ඔ ඔ පිටත් වෙන්න තිබුණා ඔව් පිටත් වෙන්න තිබුණේ එහෙන් 10යි 20ට ඒකවලා මේ මෙහෙ ලංකාවේ වෙලාවෙන් 6යි 10ට තමා ෆ්ලයිට් එකේ මේ බහින්න තිබුණේ ඔව් ඔබට දැන් අම්මට මොකක්ද වෙලා තියෙන්නේ කවුද ඔයගට කිව්වේ අම්මා එල්ලිලා මැරුණා කියලා අපේ මේ ඥාති කෙනෙක් කියනවා යා කතා කරලා ගෙදරට ගියාට පස්සේ ගේ ගෙදර දරුවෙක් තමා කිව්වා ගේ සාපර් ගියා කියලා කිව්වා ඔව් ඊපස්සේ සාපර් ගියා කියලා මෙච්චර කල්ලාද යන්න ඕනේ නැහනේ දවල් ගියා කියලා කියන්නේ දැන් යන්න තිබ්බේ රෑ 10යි ගානකට මේ ගෙදරින් ඔව් එතකොට සාපර් ගියා කියලා ගෙදර ගෑනු ළමයි කැවිලා කියලා ගේට්ටු අහලා ගෙල්ලා ඊට පස්සේ මෙයා ආයෙ කෝල් අරන් බාබට කෝල් අරන් අරන් ඉවර දවස් ගත්තට පස්සේ තමා කෝල් එක මේ කියලා දෙන්නේ මෙයාමයි ඔව් අම්මා ලංකාවට එන්න බඩු පෙට්ටිත් ඔක්කොම සුවල් සූදානම් කරලා ගුවන් ටිකට් පතත් අතේ තියද්දි තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදු වුණා කියලා කියන්නේ නේද? ඔව් එහෙම ඔක්කොම ටිකට් එකේ ෆොටෝ එකක් ඉදන් අපිට එවලා තිබ්බා බඩු හදන විදිය බඩු කාගෝ එකකට දාපුවා එතකොට අතේ ගේන එව්වා ඔක්කොම වීඩියෝ කරලා ඔක්කොම පෙන්නලා තියෙනවා අපිට. ඔව් ඔක්කොම පෙන්නලා තියෙනවා. එතකොට ඔය කට්ටිය මේ වෙද්දි විදේශ සේවා නියුති කාර්යාංශයේ සරණ පැතුවද විදේශ සේවා නියුති කාර්යාංශයට ගියාද මොනවද කිව්වේ ගියාට පස්සේ අපි දඹුල්ලේ නේ විදේශ සේවා නියුති කාර්යාලයට ගියා ඒ ගියාට පස්සේ එතනින් මැඩම් කෙනෙක් හිටියා එයා හැම විස්තරයම ඔයලා මේ කියන්නේ අපිට දැන් මැරුණා නැති වුණා කිව්වට දැන් අපි පිටින් දැකපු දේවල් නේ ඊට පස්සේ අපිට මේක හරියටම තහවුරු කරගන්න ඕනේ නේද එතනට ගිහිල්ලා විස්තර දැකලා මේ මිස් ඔක්කොම පාස්පෝර්ට් අංක ඔක්කොම එයා නැති වෙලා ඉන්නේ මෙහෙමයි කියලා ඔක්කොම විස්තර කිව්වා හොස්පිටල් ළඟ ගිහිල්ලා මෙහෙමයි කියලා. ඔව්. එතකොට මේ බාබා ඒකොල්ලා කට උත්තරයක් දෙන්න එම්බසිට එන කතාවකුත් කිව්වා. ඉතින් අද තමයි ඒ යනවා කියලා කියන්නේ. ඔව්. දැන් ඉතින් අපිට ඉතින් ඔව්. අම්මට එල්ලිලා මැරෙන්න තරම් සාධාරණ හේතුවක් තිබ්බ කියලා ඔබ පුතෙක් ලෙස විශ්වාස කරනවද? ඔයා විශ්වාස කරනවද මේ මරණය එල්ලිලා අම්මා මැරුණා කියලා? නෑ විශ්වාස කරන්නේ කොහොමද අම්මා ගෙදර මේ පොඩි ළමයි බලන්ඩයි අපි බලන්ඩයි මම දාලා ගිය අවුරුදු 5න් දාලා ගිය ගම අම්මා ඔය හොටි කලින් ගිහලා දැන් ඔය අවුරුදු අතහමාරකින් ගොයින්ද හිටිය අම්මා ඔව් අවුරුදු 7හමාරකින් මව් බිමට එන්න හිටපු අම්මා ගුවන් ටිකට් පත අතේ තියද්ද අම්මා බඩු පෙට්ටි දාලා එන්න සූදානම් වෙච්ච අම්මා කොහොමද බෙල්ලේ වැලදාගෙන මිය ගිය කියන ප්‍රශ්නේ තමයි අපට තියෙන්නේ මට විතරක් නෙමේ මේ ආදරණීය දරුවන්ට තියෙන්නේ ප්‍රශ්නේ සමස්ත රට විරුවන්ට තියෙන්නේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට නිති උත්තරයක් තමයි අපි ඇමතියාගෙන් බලාපොරොත්තු වෙන්නේ කුවේට් තානාපති කාර්යාලයෙන් බලාපොරොත්තු වෙන්නේ සුරංගනා උත්තරයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වැරද්දට නිසි දඬුවම දෙන්නට ඕන අරාබි රටක ලේට ලෙන් වන්දි ගෙවනවා අර අපේ තානාපති කාර්යාලයේ නිලධාරින්ට කොන්ද පණ තියන්නට ඕන මේ මරණය පිළිබඳ සැබෑ තතු අපේ රටේ පුරවැසියන්ට කියන්නට එහෙම නැත්නම් ඔය තානාපති කාර්යාලයේ ඉන්න පමයෝ කියන එකත් අපි ප්‍රසිද්ධිය කියනවා කියන්න සහෝදරයා ඔයාලා අපේ පාලකයන්ගෙන් ඉල්ලීමක් කරන්න මේකට සාධාරණ ඉටු කරන්න කියලා මොකද රටට විදේශ විදිනේ පෙකු අම්මා අවාසනාවන්ත ලෙස මිය ගිහිලා තියන්නේ ඔව් මම ඉල්ලා සිටින්නේ ඉතින් මේකේ මොනවා හරි සාධාරණත්වයක් ඉතින් තියෙන්න ඕනේ මේ අම්මා මෙහෙම කොහොමත් තමන්ගේ ජීවිතේ නැති කරගන්නයි කියන එක මට හොඳටම විශ්වාසයි එතකොට මේක මරණයක් එහෙන් මරලා කියන එක තමයි මගේ තියෙන එකට සාධාරණත්වයක් ඉටු කරලා දෙන්න කියලා තමයි මම කියන්නේ ඔව් මේ තමන්ගේ ආදරණීය අම්මගේ දරුවෝ ඉල්ලීම කරන්නේ මේ අම්මා ජීවිතේ නැති කරගන්න කිසිම හේතුවක් තිබෙ නැහැ මව් බෙමට එන්න හිටපු අම්මා කොහොමද බෙල්ල වැලදාගත්තේ කියලා ඒකට සාධාරණ තමයි ඉල්ලන්නේ ඉතින් ඇත්තටම දැන් ඔය කට්ටියගේ මේ සිද්ධියත් එක්ක තානාපති කාර්යාලයට එහෙම කතා කරු නැද්ද කුවේට් තානාපති කාර්යාලයට ඒක නිලධාරින් එහෙම මුකුත් කිව්වේ නැද්ද ඒවට කතා කරපුවාම මුත් කියන්නේ මෙහෙමයි එයා ගෙල මේ මේ එයා විහිං එයා ජීවිතේ නැති කරගෙන කියලා තමයි ඒ කට්ටිය කියන්නේ කියපුවාම එයා විහිං දැන් මං අහන්නේ විදේශගත ශ්‍රීලාංකික ඔබට මේ ලංකාවට එන්න ඔක්කොම කරලා තියදී ඔය කට්ටියට කොහේ හරි අමාරුවක් තියෙනවද බෙල්ල වැලදා ගන්න දැන් ඔයාලට කවුද ඒ කතාව කිව්වේ එයා විසින් බෙල්ල වැලදා ගන්න තියෙන කියලා කුවේට් තානාපති කාර්යාලෙන්ද කිව්වේ ඒක කියන්නේ තමයි කතා කරලා පස්සේ කිව්වේ එහෙම මේ තමයි ඒ ගෙදර මිනිහා කිව්වා කියලා එයා කියනවා ඉතින් ඒ කට්ටිය ගිහිල්ලවත් බලලවත් මොකවත් නැතුවනේ කියන්නේ ඒ කට්ටිය ඔව් ගිහිල්ලවත්
ඔව් කියන්න මහත්තයා. ඒ කට්ටිය ගිහිල්ලා බලලා නෙමෙයි කියන්නේ. ඒ කට්ටිය කියන්නේ ඒ කටේ මේ මිනිහා කියන කතාවම කියන්නේ. ඔව්. ඉතින් ඒ කට්ටියත් ඒ කට්ටියත් ඒවුන්ට කොන්ද නමාගෙන ඉන්නේ කියලා කියන්නේ මම. ආ ඒක තමයි. දැන් කුවේට් තානාපති කාර්යාලය කියන්නේ මේ අම්මගේ කැමැත්තෙන් බෙල්ලේ වැල දාගත්තා කියලා. මං හිතනවා තානාපති කාර්යාලේ නිලධාරීන් ඇතුළු සියලුම කාර්ය මඩුල්ල එතනට ගිහිල්ලා බලන් ඉඳලා තියෙනවා. ඒ දැක්මෙන් වෙන්නේ නැති කියන්නේ. ඒක වෙන්නේ නැති මේ ලාංකිකයන්ට මේ කියලා තියන්නේ සාධාරණ ඍටු කොයි තියන්නේ. ඔයක තමයි කියන්නේ මේ අපේ මිනිසුන් සාධාරණ ඍටු කරන විදිය. ඔව් අපි ඇමතිට කියමු බලමු මනුෂ්‍ය නානායක්කාරනේ ඔබතුමාලා ප්‍රසිද්ධියේ අපි උත්සාහ කරමු මනුෂ්‍ය සම්බන්ධ කරගන්නට. මනුෂ්‍ය ලව්වා මොකද මනුෂ්‍ය මේවට මැදිහත් වෙන්නට ඕන. මනුෂ්‍ය නිතරම කියනවානේ විදේශගත ශ්‍රී ලාංකික පිළිව පසු විපරම් කරනවා කියලා. එමනම් මනුෂ්‍යලා මේවට බැඳී සිටින්නට ඕන. අම්මා නීත්‍යානුකූල ලෙසනේ විදේශගත වුණේ නේද? විදේශගත වෙලා අවුරුදු 7ක් ලංකාවට විදේශ විනිමය එවපු අම්මනේ නේද? ඔව් හැම මාසෙම ඉතින් පරිම වාය ඔක්කොම එවලා උත්තර දැන් එන්න ලං වෙලා අවුරුදු ඔය ගෙදර දැන් එක දිගට අවුරුදු 7මාරයි ඔයිට කලිමුත් ඉඳලා ඒ ගෙදර මේ ඔක්කොම අවුරුදු 12ක් 13ක් විතර හිටපු ගෙදර ඔය. ඔව් ඔබට තේරෙන්නේ නැති නේද මේ අම්මගේ මරණය ඔබ විශ්වාස කරනවද මේ අම්මා සිය කැමැත්තෙන් බෙල්ල වැල දාගත්ත කියලා නෑ කිසිසේත්ම නෑ කිසිසේත්ම වෙන්නට විදිහක් නෑ තමන්ගේ දරුවන් බලන්නට අවුරුදු 7මාරකට පස්සේ මේ අම්මා බඩු පෙට්ටිය දාලා ගුවන් ටිකට් පතත් ඔක්කොම අරගත්තට පස්සේ මම අහනවා විදේශගත ශ්‍රී ලාංකික ඔබගෙන් රටින් ඔබගෙන් අහන්නේ ඔබට මොකක් හරි කොහේ හරි අමාරුවක් තියෙනවද බෙල්ල වැල දාගන්න නෑ මේක මිනී මරුමක් පැහැදිලි ලෙසම කියන්න පුළුවන් මේක මිනී මරුමක් කියලා අපි නැවත නැවත කියන මනුෂ්‍ය නානායක්කාර ඔය පාර්ලිමේන්තුවේ ඔය කෝට් එක දාගෙන ටයි එක දාගෙන ඊයේ පෙරේද ප්‍රකාශයක් කරුවා විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයා පිළිබඳව පසු විපරම් කර හොයා බලනවා කියලා ඔයා සහ ඔයාගේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ඉන්න නිලධාරීන් හොයලා බලනවා කියලා කිව්වා ඔය තියෙන්නේ හොයලා බලපු එකේ ප්‍රතිඵල තමයි ඔය තියන්නේ අස්පනා පිට හොයලා බලන එක ප්‍රතිඵල ඒ විතර නෙමෙයි ඔයා කිව්වා විදේශගත වෙන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල ලංකාවේ ඉන්න දෙමව්පිය පිළිබඳව දරුවෝ ගැන හොයලා බලනවා කියලා රෙද්ද තමයි උඹලා හොයලා බලන්නේ උඹලා ටයි කෝට් එකක් දාගෙන ඕවගේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ ලක්ෂ සංඛ්‍යාත විදේශගත දුක් විඳින මිනිස්සුන්ව මුලා කිරීම විතරයි මේ කරන්නේ මේ දින අද ජීවිතයේ අහිමි වෙච්ච අම්ම කෙනෙක් උඹලට තව කොච්චර දුරට මේ විදිහට නැතිමරිකමට ආපු මිනිස්සුගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට ඕනද කියබලම නුස ඔය කියබලා මේවට උත්තර දීපල්ලා අපි අවුරුදු 16ක් තිස්සේ මෙන්න මේ වගේ පාදරයන්ට විරුද්ධව තමයි කතා කරන්නේ මේව වෙනස් වෙන්නට ඕන මේ අම්මගේ මරණයට සාධාරණ ඉටු වෙන්නට ඕන කියන එක අපි කියනවා එක හැලාම කියනවා මොකද මෙව්ව තව දුරටත් වෙනවලු මේ තානාපති කාර්යාලයෙන් අපිට වැඩක් නැ මොන මගුණ තානාපති කාර්යාලය තියන්නේ දැනටමත් තානාපති කාර්යාලයෙන් කිව්වලු ඒ අම්ම කැමැත්තෙන් සිය දිවි නසාගෙන කියලා ඔය අපිට අහන්න ඇතිනේ දරුවා කියනවා ඒ තානාපති කාර්යාලයට කියලා තියන්නේ බාබලු දැන් ඔබගේ බාබා ඇත්තම කියනවා මේ අරාබි ඒ මිනි මැරුවට පස්සේ ඇවිල්ලා කියනවනේ මම මැරුවා මාව අරලගෙන යන්න ගෘහ සේවිකාව මම මරලා දැම්මා කියලා කියනවනේ නේද මේක තමයි අවසානයේදී අපේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සහතිකයේ අවසානයේදී අපේ අතට ලැබෙන්නේ මේ දරුවන්ගේ අතට ලැබෙන්නේ සිය කැමැත්තෙන් ජීවිතය නැති කරගත්ත කියන එක අපේ උන්ට කොන්දපලණ ඇත්තටම මේ එම්බසි වලට ඉන්න අති බහුතරයක් උන්ට මේ හැම රටකම එම්බසි වලට එන නිලධාරින්ට කොන්දපලණ ඇති උන් ඉන්නේ මේ නැමෙනු උන් ඉන්නේ අපේ කියන කැක්කුම නැ මෙතෙන්ට දැනෙන්නේ අපේ එකෙක් නේද මේ අහිමි වෙන්නේ අපේ එකෙකුට නේද මේ අසාධාරණ සිදුවෙන්නේ කියන කාරණාව උන් ගන්නෙත් උන්ගේ පැත්ත අරාබි කාර්යයේ පැත්ත අරාගි කාර්යයේ පැත්ත ඇයි ගන්නෙ උඹලා උපත් කර දෙන්නේ මේ අපේ දුක් විඳින මිනිස්සුන්ගේ පැත්ත ගන්නට ඒ මිනිස්සුන්ගේ වැරදි තියෙන්න පුළුවන් හැබැයි මෙව්වට රටේම නීතිය තියෙනවා ලේට ලේන් වන්දි ගෙවන්නට පුළුවන්කම තියෙනවා පිලිපීන්ලා ඉන්දුනීසියා අර එම්බසි වල නී ක්‍රියාත්මක කරන නීතිය උන්ට කොන්ද පන තියෙන නීතිය ඇයි අපේ තානාපති කාර්යාල වල නිලධාරින්ට නැත්තේ ඇයි උඹලගේ කොන්ද හදලා තියෙන්නේ කවුද නැගිටපල්ලා අපි මනුෂයට කියන මනුෂ සුරංගනා කතා අපට වැඩක් නැහැ මේ රට විරුවන්ට සුරංගනා කතා කියලා බොරු රවට්ටන්න අවශ්‍ය නැහැ මෙන්න අපි සමාජගත කරනවා සැබෑම ප්‍රශ්න සැබෑම අසාධාරණ ලක් වෙච්චවා ජීවිතෙන් වන්දි ගවල දින අම්මට සාධාරණීට කරපල්ලා එහෙම නොවුනොත් මේ අම්මගේ ආත්මය බව උඹලට සාප කරන කියන එකත් අපි මතක් කරනවා ඉතින් මේ දරුවා අදහස් වලින් කඳුළු හෙලනවා තමන්ගේ අම්මා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විදේශගත වෙලා දහ දුක් විඳලා අවුරුදු 7මාරක් බැල මෙහෙවරකම් කරුවේ මේ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ අම්මා මොනතරම් හිතේ බලාපොරොත්තු තියාගෙන මොනතරම් පොදි බලගෙන ඒ බඩු පෙට්ටිය එකතු කරන්නේ නැද්ද යකෝ